සහන සහන ලබාදීමේ වැඩපිළිවෙල ක්‍රියාත්ම කරන්නේ. අපි ඒක ගැන තවන් තව දුරටත් සලකලා බලනවා කියලා. ඒ කියන්නේ ආපස්සට ගත්තා. එතකොට ලෝක බැංකුව මේ මේ පිළිබඳව මේ ලාටට දෙන ආධාර ගැන නැවත සිතා බලමින් ඉන්නේ. ඒ වගේම මේ මේ වගේ ඇත්තටම අපේ රටට ලැබෙන තියෙන ආධාර පවා අපිට අහිමි වෙන තත්ත්වයක් අද ඇති වුණා මේ ක්‍රියාවලිය. එතකොට මොනවද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා තානාපතිවරුන් අරගෙන එයා උගන්වන්න හදනවා. එයා ඇමරිකානු තානාපතිතුමියට කියනවා, ඔයගොල්ලෝ කැපිටල් බිල්ඩින් එකේදී ඔයගොල්ලෝ ගහපු හැටියට තමයි අපිත් ක්‍රියා කරේ. කැපිටල් බිල්ඩින් එකට ආවේ අරගලකරුවන්ද කැරලිකරුවන්ද? එදා තමුන්නාසල දන්නවා, එදා ජනාධිපතිවරණ මේ නිලවරණේ ජනාධිපතිවරණ ඉවර වෙලා ජයග්‍රහණය බිඩෙන් බයිඩන් ජනාධිපති වුණාට පස්සේ මේ කැපිටල් බිල්ඩින් එක ආක්‍රමණය කළා බලහත්කාරගමින්. කැපිටල් බිල්ඩින් කියන්නේ අපේ පාර්ලිමේන්තුව වගේ. ඒක ක්‍රියාත්මක වෙලා ඉන්නකොට ඒක හරියට පාර්ලිමේන්තුවට ගැහුවා වගේ. ඒතකොට පාර්ලිමේන්තුවට ගැහිමයි ජනාධිපති කාර්යාලයේ ඉදිරිපිට බුදියා ගැනීමයි දෙකක්. අපි කියනවා ජනාධිපති කාර්යාලයේ ඉදිරියේදී ඒවා මේ මේ ඒකට ඇත්තටම මේ ඒ කාර්යාලයේ දොරටු වහගෙන ඉන්න එක වැරදි. හරි. නමුත් මේ අරගලකරුවන් පැහැදිලිවම ඊට ඉස්සරින්ද රාත්‍රී 7ට තීන්දුවක් ගත්තා. ඊට පස්සේ දවල් 2ට මේ එතනින් ඉවත් වෙනවා කියලා. ඒක දැන්නවා මේ රටේ පොලිස්පතිතුමාට දැන්නවා, ජනාධිපතිතුමාට දැන්නවා. ඒ වගේම ඔවුන් මාධ්‍ය ඉදිරියේදී ප්‍රකාශ කරා. එහෙම තියෙද්දි තමයි හෙට දවල් 2ට ඉවත් වෙන්න යන කට්ටියව අදර නිින්දෙන් අද අවදි කරලා තිරස්චීන විදිහට පහර දීලා එලවලා දැම්ම එතනින්. එතකොට එතන ඒ විතරක් නෙවෙයි, දේශීය විදේශීය මාධ්‍යවේදීන්ටත් පහර දැම්මා. BBC මාධ්‍යවේදීන්ටත් පහර දුන්නා. එතකොට මේක මුළු ලෝකේ පුරාම ගියා. මම බලුවා BBC එක, CNN එක, අල්ජසීරා, මේ සියලුම අය තිරස්චීන විදිහට මේ රට ගැන කතා කරන්නට පටන් ගත්තා. නැවතත් රාජපක්ෂ යුගය නැවතත් තවත් මිනිහෙක්ගේ ප්‍රධානත්වයෙන් ඇවිල්ලයි කියලා. එතකොට මෙයා කියන්නේ කැපිටල් බිල්ඩින් එකට ගහපු වැඩේ. කැපිටල් බිල්ඩින් එකට ආවේ කැරලිකරුවන්. ඔවුන් පහර දුන්නා කැපිටල් බිල්ඩින් එකට. කැපිටල් බිල්ඩින් එකට පහර දෙන්න ආපු කට්ටියට පහර දීම ඒක හරි. දැන් මේ රටේ ජනතා විමුක්ති පෙරමුණේ කැරලි වලට විරුද්ධව මම හිටපු එක්කෙනෙක්. ඒ ත්‍රස්තවාදයට මම විරුද්ධයි. ත්‍රස්තවාදේ නෝන ත්‍රස්තවාදයට මූණ දෙන්න ඕනේ. ඒවට ඒවට පහර දෙන්න ඕනේ. එතකොට LTT ත්‍රස්තවාදයට විරුද්ධව අපි පැහැදිලිව හිටගත්තා. අපි LTT ත්‍රස්තවාදය පරාජය කරුවොත් මේ රටේ. නමුත් කැරල්ලක් ගැව්වොත් කැරල්ල පරාද කරන්න ඕනේ ආණ්ඩුවක්. ඒක හරි. එතකොට කැපිටල් බිල්ඩින් එකේ තිබුණේ කැරලිකරුවන්, මෙතන හිටියේ අරගලකරුවන්. ඔතනයි වෙනස. රනිල් වික්‍රමසිංහ මහත්තයාට තේරෙන්නේ නැති. රනිල් වික්‍රමසිංහ මහත්තයා සිද්ධින් දෙක අරගෙන පහර දුන්න හැටි කියනවා. නමුත් පහර දුන්නේ කාටද කියන එක ඒ වෙනස කියන්නේ නැහැ. එතකොට අනිත් එක එතුමා කියනවා, මොකද්ද මේ පිළිබඳව සියලුම තානාපතිවරු ට්වීට් කරනවා, එයාගේ ගේගිනි තිබ්බ වෙලාවේ ට්වීට් කරේ නැහැ කියලා. එයාගේ ගේගිනි තැබීම මම නම් මෙතරම මාධ්‍යයක් තියලා මං විශාල වශයෙන් කෙලෙසුවා. එවැනි තැනක් ඒ කරපු ක්‍රියාව මම අදත් ඒකට කියනවා ඒක වැරදි කියලා මම ප්‍රසිද්ධිය කිව්වා. එතුමා මට දුරකථනයෙන් කතා කරලා, රනිල් වික්‍රමසිංහ මහත්මයා ඊට පස්සෙන් ද උදේ මගේ ප්‍රවෘත්තිපත් සාකච්ඡාව බලලා එතුමා මට ස්තුති කරා ඒ මං කරපු ප්‍රකාශය ගැන. ඒ නිසා මම එතන තමයි ස්ථාවරී ඉන්නේ. එතකොට නමුත් එතුමාට මෙතෙක් කල් තිබුණේ මොකද්ද? බටහිර සියලු තානාපතිවරු එතුමත් එක්ක හිටියා. නමුත් අද නැති වෙලා තියෙන්නේ ඒකයි එතුමාට. අද බටහිරත් නැහැ. අද ඒ නිසා එතුමාට කිසිම ආධාරයක් උපකාරයක් නැති තැනකට එතුමා පත් කරගත්ත මේ මෝඩ ක්‍රියාවෙන්. එතුමා මොකටද මේ කරේ? මේ කරේ අර පොහොට්ටුවේ මන්ත්‍රීලව චූන් කරන්න. හොඳේ, මම ඔයගොල්ලන්ගේ ජනාධිපතිට ගෝඨාභයට බැරිවුණු වැඩේ ඔන්න මං කළා පෙන්නුවා කියලා මෙයා මෝඩ චූන් එකක් දෙන්න. ඒක කළා මුළු ලෝකයක් තරහ කරගත්ත මෙතුමා. මෙතුමන්ට මෙච්චර කල් තිබුණ ජාත්‍යන්තර සහාය කියන එක සම්පූර්ණයෙන්ම නැති වෙලා ගියා මේකේ. ඉතින් ඒ නිසා දැන් එතුමා එතන ඉඳලා දැන් කියනවා සර්වපාක්ෂික ආණ්ඩුවක් ගැන. දැන් බිලිබා ගන්න හදනවා. අර එදා ඡන්දෙට බිලිබා ගත්තා වගේ සර්වපාක්ෂික ආණ්ඩුවකට බිලිබා ගන්න. සර්වපාක්ෂික ආණ්ඩුවක් පිටු යුතුයි. ඒක ගැන කිසි කතාවක් නැහැ. මේ වගේ වෙලාවක සර්වපාක්ෂික රජයක් බිහිවීම යථාර්ථයක්. නමුත් සර්වපාක්ෂික රජයක් වෙන්න ඕනේ ජනතාවාදී සර්වපාක්ෂික රජයක්. එහෙම නැතුව මන්ත්‍රීවාදී මේ පාර්ලිමේන්තුව
ඒකේ තියෙන සාහන සලසන සර්වපාක්ෂික ආණ්ඩුවක් නෙමෙයි. ඒ නිසා ඇත්තටම සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටවනකොට ඉස්සෙල්ලා බලන්න ඕනේ මේ සර්වපාක්ෂික රජයේ මූලය ජනතා හිතවාදීද ජනතා විරෝධීද. ඒතොර ජනතා විරෝධී මූලක් තියෙන එකක සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටෙව්වොත් අපි සියල්ලම ජනතා විරෝධී වෙනවා. ඒ නිසා අපි ජයග්‍රහණය කරන්න අපි සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටෙව්වනම් ඒකට මුළු මහත් ජනතාවගේ ආශිර්වාදයක් ලැබෙනවා. මෙතන මේ රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ සර්වපාක්ෂික ආණ්ඩුවකට ජනතා මේ ආශිර්වාදයක් නැහැ. එහෙනම් කොහොමද අපි ජනතාවත් එක්ක දේශපාලනය කරන අපි එවැනි සර්වපාක්ෂික රජයකට යන්නේ? මෙන්න මෙවැනි තත්ත්වයක්. මේ සියල්ල ඇති කරගත්තේ රනිල් වික්‍රමසිංහ මහත්මයාමයි. එතකොට රනිල් වික්‍රමසිංහ මහත්මයාට මේක තමයි තියෙන්නේ. තමන් පිරිසිදු තැනක හොඳ දේශපාලන කඳුව කරගෙන ඉන්නකොට ඔහුගේ සියලු ක්‍රියා හොඳ වුණා වගේම මේ නරක තැනකට ගියාම ඔහුත් දැන් රාජපක්ෂවරයෙක් විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. මොකද එතන සංස්කෘතිය එතන ඒක. ඒ සංස්කෘතියත් ඇබ්බැහි වෙනකොට එතන රඳාපවතින නම් ඔහු හොඳ රාජපක්ෂවරයෙක් විය යුතුයි. මෙන්න මෙතන තමයි තත්වයේ තියෙන්නේ. ඒ නිසා අද රට කොහේද? අද රටේ විදුලි බිල වැඩි කරන්න හදනවා. ඉන්ධන ඇමති හැමතිස්සම කියන්නේ තව මාස 12කට ඉන්ධන ගේන්න සල්ලි නැහැ. එහෙනම් පෝලින් නැති වෙන්නෙත් නැහැ. එහෙනම් මොකද්ද මේ මෙතුම ආවයි කියලා ඇති වෙන වෙනස? මේ වෙනස සමහර වෙලාවට മന്ത്രിවරුන්ට වෙයි. නමුත් රටේ මිනිසුන්ට වෙනසක් වෙන්නේ නැහැ. එහෙමනම් මේ ආණ්ඩුවට ඉදිරියට යා හැකිද? යන්න බෑ. මේ විදිහට ඉදිරියට ගමන් කරන්න බෑ. ජනතා ආශිර්වාදය ලැබෙන්නේ නැහැ. අරගලය නවතින්නෙත් නැහැ. අරගලේ කියලා කලිල් වික්‍රමසිංහ මහත්මයා හිතනවා ඇත්තේ ගෝල් ෆේස් එකේ කියලා. නැහැ. ගෝල් ෆේස් එකේ තියෙන්නේ අරගලේ සංකේතයක් විතරයි. මුළු රට පුරා අරගලය. මොකද්ද මේ අරගලය? සාගින්න පිළිබඳ අරගලය. සාගින්න නැති වෙන තුරා අරගලේ ගමන් කරනවා. ඒ සාගින්න තමයි ඒකට නායකත්වයේ දීම තමයි මෙතනින් අරගල කරුවන් කරේ. එහෙම නැතුව අරගල කරුවන් නෙවෙයි අරගල කරේ. අරගලය කරේ. ඒ අරගලය කරේ සාගින්න. සාගින්න හැමදාම ඇති වෙනකොට මේ අරගලේ එනවා. 1977 ජේ.ආර්. ජයවර්ධන දෙනන්නේ මෙන්න මෙවැනි සාගින්නක. එදා මිනිස්සු පාට බැස්සේ ජේ.ආර්.ට ගහන තැන් හැම එකටම මිනිස්සු දසදහස් ගණන් පාට බැහැලා ජේ.ආර්.ව බේරගත්තේ සාගින්න. ඒ සාගින්න තුලින් තමයි එදා ජේ.ආර්. කෙනෙක් බලයට පැමිණේ 6-5 බලයකින් මුළු මහත් වමත් ඔක්කොම සියල්ල පොඩිපට්ටම් කරගෙන. එතකොට අදත් මේ රනිල් වික්‍රමසිංහ ඒ පාඩමම අද ඉගෙන ගන්නවා. තමන්ගේ මාමගෙන් මේ බෑනා ඒ පාඩමම ඉගෙන ගන්නවා. අද මේ සාගින්න නැති කරනන්නේ නැතුව එතුමට අරගලය නවත්තන්නට බෑ. අරගලය දිගටම යනවා. ඒ අරගලය කියන්නේ බඩගින්නේ කියලා මම රනිල් වික්‍රමසිංහ මහත්මයාට දන්නවා.